ලෝකයේ තියෙන මානුෂික බැඳීම් අතරින් සුවිශේෂිතම බැඳීමක් තමයි සහෝදර බැඳීම කියන්නේ. අද අපි කතා කරන්න හදන්නේ ඒ සහෝදර බැඳීම ව්‍යාපාරයේ ලෝකයට අරන් ඇවිත් ලංකාවේ ව්‍යාපාර ලෝකය හොල්ලපු ඒ වගේම හොල්ලන අයියල මල්ලිලා කීප දෙනෙක් ගැන. සෙල්වනාතන් සහෝදරයෝ ලංකාවේ ධනවතුන්ගේ ලයිස්තුවේ 4 වන හා 5 වන ස්ථානවලට හිමිකම් කියන හරිහරන් සෙල්වනාතන් හා මනෝහරන් සෙල්වනාතන්. එහෙම නැත්නම් හැමෝම දන්න විදිහට හැරි හා මනෝ සෙල්වනාතන් සහෝදරයෝ දෑවැන්ත ව්‍යාපාර අධිරාජ්‍යයකට හිමිකම් කියනවා. ලංකාවේ ප්‍රමුඛතම ලයිස්තුගත සමාගමක් වන බුකිද්දාරා සමාගම වගේම කාසන් කැම්බච් සමූහ ව්‍යාපාරයත් අයිති වෙන්නේ මොවුන්ට. මේ සමාගම් සමූහය යටතේ ලංකාවේ විශාලතම බියර් නිෂ්පාදන සමාගම වන සිලෝන් බ්‍රූවරි සමාගම, ලංකාව විතරක් නෙමේ කලාපයේ දැවැන්තම පාම් ඔයිල් සමාගමක් වන ගුඩ් හෝප් සමාගමත් අයිති වෙනවා. මීට අමතරව ජොනි හෝක ඇතුළු විදෙස් මත්පැන් ලංකාවට ආනයනය කරන ලක්ෂරි බ්‍රෑන්ඩ් සමාගම, ඒ වගේම අපි හැමෝම දන්න මචන් අවන්හල් ජාලයත් අයිති වෙන්නේ මේ සෙල්වනාතන් සහෝදරයන්ගේ ව්‍යාපාර ජාලයට. වාණිජවේදී උපාධියකට හිමිකම් කියන හැරි සෙල්වනාතන් බුකිද්දාරා PLC සභාපතිවරයා වගේම කාසන් කම්බච් PLC උපසභාපතිවරයා විදිහටත් කටයුතු කරනවා. ඊට අමතරව දේශීය හා ජාත්‍යන්තර සංවිධාන රැසකම විවිධ තනතුරු දරනවා. සිලෝන් එක්ස්ප්‍රෙස් පුවත්පත් සමාගමේ සභාපතිවරයා විදිහටත් කටයුතු කරන ලංකාවේ වාණිජ මණ්ඩල කීපයකම හිටපු සභාපතිවරයෙක් වෙනවා. 2005 වසරේදී දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මනෝ සෙල්වනාතන් ලංකාව විතරක් නෙමේ ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ ඇගීමට පවා ලක්වුණු දැවැන්ත ව්‍යාපාරිකයෙක්. අමලින් සහෝදරයෝ, ශ්‍රී ලංකාව ඇඟලුම් කර්මාන්තය නව මානයකට රැගෙන ගිය මාස් හෝල්ඩින් සමාගමත් හිමි වෙලා තියෙන්නේ සහෝදරයෝ 3 දෙනෙකුට. ඒ මහේෂ්, අජේ සහ ශරාට් කියන අමලින් සහෝදරයන්ට. වැඩිමහල් සහෝදරය වගේම මාස් හෝල්ඩින් සභාපතිවරයක් වන මහේෂ් අමලින් තමන්ගේ සහෝදරයෝ සමග එකතු වෙලා මාස් හෝල්ඩින් ආරම්භ කරන්නේ 1987. ශ්‍රී ලංකාවේ වැඩිම සේවක පිරිසක් ඉන්න පෞද්ගලික සමාගම් සමූහය වන මාස් ගොඩනැගීමේදී මහේෂ්ගේ නායකත්වය ඉතාම වැදගත් වෙලා තියෙනවා. කාලෙන් කාලට රජයේ විවිධ කමිටු වලත් කටයුතු කරලා තියෙන මහේෂ් 2005 දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ වගේම 2011 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මගින් ගරු ආචාර්ය උපාධියකුත් මේ මහේෂ් අමලින්ට ලබා දෙන්නේ ඔහු ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට කරපු දැවැන්ත සේවය වෙනුවෙන්. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වගේම ඉන්දියාවේ මැඩ්රාස් IIT ආයතනයේ කාර්මික ඉංජිනේරු උපාධිධාරියෙකුත් වන අජය අමලින් මේ වන විට මාස් සමූහයේ ඩිසයින් සහ ප්‍රොඩක්ට් ඩිවලප්මන් සඳහා නායකත්වය ලබා දෙනවා. ඔහු යටතේ නව නිර්මාණ රැසක්ම මාස් වෙතින් එළිදක් වෙලා තියෙනවා. සමාජ සේවා සඳහාත් නොමසුරුව දායකත්වය ලබා දෙන අජය ආබාධිත දරුවන් සඳහා වන ආයතන පදනමේ ක්‍රියාකාරී නායකයෙකු වෙනවා. අමලින් සහෝදරයන්ගේ අනිත් සහෝදරයා තමයි ශරාඩ් අමලින්. මාස් සමූහයේ උපසභාපතිවරය වන ශෙරාඩ් මේ වන විට මාස් සමූහයේ උපායමාර්ගික ආයෝජන හා ගෝලීය හවුල්කාරත්වයන් පිළිබඳව කටයුතු කරනවා. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන ශෙරාඩ් කාලයක් ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සංගමයට නායකත්වය ලබා දුන්නා. අක්බර් අලි සහෝදරයෝ, අක්බර් බ්‍රදර්ස්, එහෙම නැත්නම් අක්බර් සමූහ ව්‍යාපාරයට හිමිකම් කියන්නේ සහෝදරයෝ දෙන්නේ. ඒ අබ්බාස් අක්බර් අලි සහ ඉනෑත් අක්බර් අලි. මේ අක්බර් සමූහ ව්‍යාපාරය තමයි දශක 3ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ තේ අපනයනයේ ප්‍රමුඛයා වෙලා ඉන්නේ. තේ ආශ්‍රිතව තියෙන සියලු නිෂ්පාදන ක්ෂේත්‍රවල නිරත වෙන මේ සමූහ ව්‍යාපාරය මේ වන විට වෙනත් ව්‍යාපාරවලටත් යොමු වෙලා තියෙනවා. ලංකාව පුරාම වාහන දුම් පරීක්ෂා කරන එවර්ග්‍රීන් සමාගම අයිති වෙන්නේ මේ අක්බර් සමූහයට. විවිධ සමාගම් රැසක ආයෝජනය කරලා තියෙන මේ අක්බර් සමූහ ව්‍යාපාරය අමානා බැංකුවේ ප්‍රධාන ආයෝජකෙක් වෙනවා. ඒ වගේම වෙළඳාම, බලශක්තිය, දේපල සංවර්ධනය වගේ අංශවලටත් යොමු වෙලා තියෙන මේ අක්බර් සහෝදරයෝ මාලදිවයිනේ හෝටල් කීපයකටත් හිමිකම් කියනවා. පණ්ඩිතගේ සහෝදරයෝ, ව්‍යාපාරික පවුලකින් පැවතෙන මහාන් පණ්ඩිතගේ හා රංජිත් පණ්ඩිතගේ කියන්නේ ලංකාවේ දැවැන්ත සමූහ ව්‍යාපාර දෙකකට නායකත්වය ලබා දෙන ලංකාවේ ඉන්න ව්‍යාපාරික නායකයෝ දෙන්නේ. මොහන් පණ්ඩිතගේ ලංකාවේ දැවැන්තම සමූහ ව්‍යාපාරයක් වන හේලි සමාගමේ සභාපතිවරයා විදියට කටයුතු කරනකොට ඩිමෝ සමාගමට නායකත්වය දෙන්නේ රංජිත් පණ්ඩිතගේ. 1969 හේලි සමාගමට සම්බන්ධ වන මොහන් 2009 හේලි සමාගමේ සභාපතිවරයා බවට පත් වෙනවා. ලංකාවේ ලයිස්තුගත සමාගම් වැඩිම ප්‍රමාණයක සභාපතිවරයා විදියට කටයුතු කරන මොහන්ගේ නායකත්වය සිංගර්, ඇලුමෙක්ස්, කින්ස්බරි හා හේලිස් සමූහ සමාගම් යටතේ තියෙන තවත් සමාගම් රැසකට ලැබෙනවා.
1973 දී ඩිමෝ සමාගමට සම්බන්ධ වෙන රංජිත් පන්දිතගේ මේ වන විටෙහි සභාපතිවරයා වෙනවා. Mercedes Benz, Tata, Jeep වගේ ජනප්‍රිය රථවාහන සන්නාම රැසක ශ්‍රී ලංකාවේ නියෝජිත වෙන ඩිමෝ සමාගම මේ වන විට වෙනත් ශ්‍රේෂ්ඨ රැසක් පුරා පැතිරුණු දැවැන්ත ව්‍යාපාර ජාලයක් බවට පත් වෙලා තියෙනවා. අපි අද කතා කරපු මේ සහෝදරයන්ට අමතරව ඔබ දන්න වෙනත් ව්‍යාපාරික ලෝකයේ දැවැන්ත සහෝදරයෝ ඉන්නවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ නරඹන්න අපේ Business Voice channel එක subscribe කරන්න.